පාට උදාන පාළිය කියලාත් කියනවා මේකේ සඳහන් වෙන වටිනා සූත්‍රය. මේ සූත්‍රයේදී කෙනෙකුට තාම සම්පූර්ණ කරගන්න බැරි චේතෝ විමුක්තියක් නැත්නම් හිතේ එකලසක් සමාධියක් සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය කරන කරුණු පහක් සර්වඥාන් වහන්සේ තමන් වහන්සේගේ සර්වඥතා ඥානෙ මහා කරුණාවේ මේ ගිය ස්වාමීන් වහන්සේ අමතලා දේශනා කරනවා. කෙසේ නමුත් මේ ගිය ස්වාමීන් වහන්සේගේ ඒ එලිවෙල් ඉදරවිචේ ධර්ම කාරණා ආනන්ද මහා ස්වාමීන් වහන්සේ කටපාඩම් කරගෙන එවුවා සංඝායන අවස්ථාවේදී නවංග සත්තු සාසනයේ උදාන ගාථා වශයෙන් උදාන පාළිය වශයෙන් සංග්‍රහ වෙලා තිනවා. බොහොම විචිතුරු ධර්ම කොටසක් තමයි ඒ උදාන ගාථාවල තියෙන්නේ. ඉතින් ඒ සූත්‍රයේ සඳහන් මේකේ ස්වාමීන් වහන්සේට දෙන උපදේශ ප්‍රතිකර්ම භාවි. ඉතින් අර භෝගපැල කියන්නේ එවුවා බොහෝ විට දෙමුහුන් එවුවා බොහෝම ලපටි තරංගයෙන් පරදින සුළුයි. එනමුත් අර තෘණ නැත්නම් අපි කියන තනකොළ කියලා පලිබෝධ වශයෙන් වැවෙන ගහ දෙන ඵලය කුවියට ඇති අර්ථයක් නැහැ. එක සැරයක් මල් පිපුණොත් අවුරුදු 7ක් ඒ පොළවේ දිගින් දිගටම ඒ පැට ඇටම පැල වෙලා භෝග විනාශ කරන තනකොළ කොටුවක් බවට පත් වෙනවා. කෙතක් බවට පත් වෙනවා. එනිසා ගොවියා කරන්නේ මේ දෙක දැනගෙන ඒ අර පලිබෝධ කරන තුන තනකොළ જાති ගලවනවා මල් පිපෙන කල් ඇතුව. ඒකලේ වලාර භෝගෙට පොළොව වසා ගන්න ඉඩාරිනවා. ඒ නිසා ඉඩ ඇරියත් පොළොව වසා ගත්තත් යටි වගාවක් වශයෙන් දිගටම තනකොළ තියෙනවා. ඒ නිසා තනකොළ එක සැරයක් උදුරනවා නෙවෙයි කීපවතාවක් තන නෙලීමේ කටයුත්ත කරනවා ගෙවිලිය හෝ ගුවියා හෝ. ඒකෙන් තමයි අර දාන පොහොර ටික අවුව ටික වතුර ටික භෝගයට ලබා දීලා අර අනවශ්‍ය පලිබෝධ වලට පොහොර දැමීම නතර කරන ක්‍රමය. ඕක ඉතින් ගොවිතැනේ බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. ඒ වගේම ශරීර සෞඛ්‍ය නඩත්තු කරනකොටත් බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. විෂ බීජ වලට පෝෂණය දෙන්න හොඳ නැහැ. ඒ ප්‍රතිශක්ති දෙන දේවල් වලට තමයි පෝෂණය දෙන්න ඕනේ. ඒ නිසා ඒකට වෙලාවක් කලාවක් තියෙනවා. ඉතින් මෙතනදිත් ඒ තමන් තුළ තියෙන කෙලෙස් වංචනික ධර්ම නිසා පෝෂණය ලැබෙනවා. ඒ වංචනික ධර්ම මතු කරලා වැරදි කෙලස් ටික මේකය කුසල් ටික මේකය කියලා වෙන්කොට දැනගැනීමත් ලොකු ගොවිතැනක් තමයි. ලොකු ගොයියෙක් තමයි. ඉතින් අර යෝගාවචරයට ඒ අභියෝගෙ බොහොම තදින් මතු වෙනවා. ඒ මොකද හේතුව යෝගාවචරය කියලා කියන්නේ සාමාන්‍ය මනුස්ස අතර ඉන්න වැඩි දියුණුවක් බලාපොරොත්තු වෙන දක්ෂකමක් ප්‍රගමණයක් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ කෙනෙක් තුල අර දෙකම වැඩෙන්න පුළුවන්. හොඳ පැත්තට වැඩෙන අංකුරත් වැඩෙන්න පුළුවන්. අර නරකය කියන වංචනික ධර්මත් අර පෝරම ලබාගෙන වැඩෙන්න පුළුවන්. ඔන්න ඔය දෙක වෙන්කොට හඳුනා ගැනීමටයි අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පායා කියන විදිහට කෙලස් ගලවලා දාලා තමගේ චිත්ත tattve පැහැදිලි කරලා දෙන කතාවල් නිවනට විරාගයට විමුක්තියට නිරෝධයට උපසමයට එළඹෙන කතාවල් කරන්න ඕනේ. ඒ කතාවල් පිළිබඳව වුණත් සරුවච්චන් වහන්සේ නිර්ලෝභීව එහෙම නැත්නම් මුදිතාවෙන් යුක්තව මතක් කරනවා ඒ ඒව රූපාය කතා නිකාමලාභී අකිච්චලාභී අකසිරලාභී. එවැනි කතා නිකාමලාභී ඉබේම ලැබෙන තත්වයක් තියෙන්න ඕනේ. අකිච්චලාභී කියලා කියන ව්‍යාපාර නොකර ලැබෙන්න ඕනේ. අකසිරලාභී කියලා කියන්නේ ඇති වෙන්න ලැබෙන්න ඕනේ. අන්න එහෙම ලැබුණොත් විතරයි අපරිපක්ඛාය මේ ගිය චේතෝ විමුක්තිය පරිපක්ඛාය අයන් තත්‍යෝ ධම්මෝ පරිපක්ඛාය සංවත්ති. මේ ගිය මේ නොපැසුනා වූ චේතෝ විමුක්තිය පැසවීම සඳහා පරිණාමයටපත් නොවුනා වූ චේතෝ විමුක්ති පරිණාමයේ වීම සඳහා මේ වැනි කතා මේ කියන හදන ජාති කතා නිතර ලැබෙන්න ඕනේ, ඇති වෙන්න ලැබෙන්න ඕනේ, වෙහෙසකින් තොරව ලැබෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහේ බොහොම අපූර්ව විවරණයක් අපූර්ව හඳුන්වා දීමකට පස්සේ සරුවච්චන් ආංශේ කතා 10 නම් කරනවා. දස කතා වස්තු වශයෙන් ඒක තමයි අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරිය ආරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලායි. ඒක මේගේ සූත්‍රයේ සඳහන් වෙනවා. ගාක් තැන්වල සඳහන් වෙනවා. එහෙම නැත්නම් තු අරියවතුනි භාව
එහෙම නැත්නම් ආර්ය තුන්ණී භාවයට හොපත් වෙන්නේ කියලා. එදි මේ දෙකම මේ දැනගෙන කල යුතු කතා දැන කිරීමත් අවශ්‍ය වෙලා බල නැති වෙලාවේ ආර්ය තුන්ණී භාවයත් එසේ මෙසේ යෝගාවචරයේ වඩන්නේ මේ බොහෝම දියුණු යෝගාවචරින්ගේ වැඩේ. ඉතින් අපි ඒව ආදර්ශයට තමයි අපිට ගන්න වෙන්නේ අපතුලි මේ තුල මේක 100%ක්ම සම්පූර්ණ වෙනවා ම කියලා කියන්න බෑ. අඩුපාඩුකම් හිටි. නමුත් ඉතින් අපි අර අපේ ඇස් දෙකට දකින්ද අන්න එහෙම කල්යාණ මිත්‍රෝ හිටපු නිසා ඒ අත්ව ජීවිත ජයග්‍රහයි කරගත්ත නිසා අපිට අකමැත්තෙන් නමුත් පිළිගන්න වෙනවා අපි ළඟ තාම තියෙනවා කියන අඩුපාඩුකම් තියෙනවා. අපි මේ තියෙද්දි අනවශ්‍ය කතා කරලා මේ දස කතා වස්තු පැත්තකට දාලා ඉතින් අපි කෙලස් කලවන්නත් උත්සාහ කරනවා. වංචනික ධර්ම අල්ලා ගන්නත් උත්සාහ කෙරුවට මොකද අන්තිමට වැඩෙන්නේ වංචනික ධර්ම නැත්නම් කෙලස්. මොකද ඉපි ආරේ ඒක හරියට දැක්කේ නැති කම නිසා. ඉතින් ඒක තමයි විපස්සනාව කියලා විශේෂ දැක්මක් අවශ්‍යයි. අපි මේ දාන පොහොර කැරකිලා කොහටද වැටෙන්නේ? අපි මේ අනුග්‍රහ කරන්නේ වංචනික ධර්ම වලට නැත්නම් ඇත්තටම මේ චේ අභිසල්ලේකිතා මේ චේතෝ විවරණ සප්පාය කියන විදිහට කෙලස් ගලවලා දාලා අපේ චිත්ත tattve සන්තානගත tattve මම කවුද කියන එක දැනගන්න එකද කියන එක ඉතින් දෘෂ්ටි පැත්තෙන් තමයි විස්තර කරන්න වෙන්නේ. සම්‍යක් දෘෂ්ටි පැත්තෙන් තමයි. ඒක අනිත් පැත්ත හරවලා තියෙද්දි මිත්‍යා දෘෂ්ටික වෙලා තියෙද්දි පොර දාන්න 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 අහේනිය තමයි සිද්ධ වෙන්නේ. නරකට තමයි දුවන්නේ. ඉතින් ඒක නිසා දේවල් වල හොඳ නරක කියලා දෙයක් නැහැ. මිත්‍යා දෘෂ්ටියට වටන පස්සේ කොයි දෙයක් නරකට හිටිනවා. සම්‍යක් දෘෂ්ටියට වටනට පස්සේ කොයි දෙයක් හොඳ පැත්තට හිටිනවා. ඉතින් ඒ අනුව බලනකොට අපි පසුගිය වාර 5ක් විතර මේ පවිවේකතා සන්තුට්ටි කතා අපිච්ච කතා සන්තුට්ටි කතා පවිවේකතා අසංසග්ගතා කියන මේ කරුණු පහ ඔය කියන පසුබිමට සාපේක්ෂව සාකච්ඡා කළාදී අද අපි දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කර ගන්න හදන්නේ විරිය ආරම්භ කතා කියන එක. මේ විරිය ආරම්භ කතා විරිය ආරම්භ කතා කියලා දෙකක් තියෙනවා. විරිය ආරම්භ තා කියලා කියන්නේ තමන් මේ වැඩේ බැස්සට පස්සේ නැති වීරියක් ආරම්භ වීම. ඒකට කියනවා ආරද්ද විපස්සක කියලාත් කියනවා. ආරද්ද විරිය කියලා සමානලට සඳහන් කරනවා. ආරම්භ ධාතු කියලා සඳහන් කරනවා. වැඩක් ආරම්භ වීම. ඒකට ඒ දේ ආරම්භලා ඒ ආරම්භ ධාතු පහ වෙනකොට නික්කම ධාතු පරක්කම ධාතු වශයෙන් මේ වීරිය අතුවිචිදා වැඩෙන ගතියක් තියෙනවා. ඒකයි මේ සාරවත්්‍ය සාසනයේ තියෙන උපනායන ගතිය. සාසනේ පණ කියන්නේ එතනයි. ආරම්භ කරපු වැඩේ ඊගාවට නික්කම ධාතු පරක්කම ධාතු වශයෙන් වැඩෙනකොට ඒ නික්කම ධාතු අවස්ථාවේදී වැඩිය ඒ පුද්ගලයාගෙන් අනික් අයට වැඩ ආරම්භ කරන්නට උදව් ආධාර කරනවා අඩුයි. ඒ මොකද ඒ පුද්ගලයා තමන්ගේ වැඩවලට යෙදී නියලි ගිලි නිමග්න වී ගත කරනවා. නමුත් ඒ පුද්ගලයා අර පරාක්‍රම ධාතුර කිට්ටු කරනකොට එයාගේ නිස්සද්ද බණක් ලෝකෙට කියවෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයා පුළුවන් තරම් අර ආදර්ශවත් කල්යාණ මිත්‍රයෝ ඇසු කරමින් අනුමත්තේසු වජ්ජේසු බය දසා විනෝ කියන සීලයක් අරසා කරමින් ඒ දීපු ආදර්ශ තදින් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. එහෙම කරනකොට ඒ පුද්ගලයාගේ කියන වචනයක් වෙනවා නම් බොහොම අඩුවෙන් කතා කරන්න වෙන්නේ. ක්‍රියාවල වලින් ඉතින් අර දකින්න කෙනෙකුට ආදර්ශ වෙනකොට ඒක පටන් ගන්න තියාට පටන් ගන්න ආරම්භ කතාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි යම් කිසි මට්ටමකින් තමන් ඒ බලාපොරොත්තු වුණා වූ උත්තරී මනුෂ්‍ය ධර්ම ධ්‍යාන අභිඥා මාර්ගඵල ධර්ම නිවන් සාක්ෂාත් කරගත්තන ඊට පස්සේ මහා කරුණාවෙන් කරන්න තියෙන්නේ මේ විරිය ආරම්භ කතා. ඒ විරිය ආරම්භ කතාව වුණත් ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු කියන මේ ක්‍රමයෙන් ආනුපොබ්බිය වැඩෙන තාලෙට කියලා දෙන එක තමයි අමාරුම දේ. පිරිසක් ගත්තාම මේ පිරිසේ විවිධ තාරාතිරම් වල කට්ටිය ඉන්නවා. ඒ ඉන්න තාරාතිර මේ අත්තු අල්ල බදාගෙන ඉන්නේ. ඒකනේ ඒ පෘථග්ජන ගතියේ හැටි. ඉතින් ඒ ආරම්භ ධාතු අල්ලාගෙන ඉන්න එක්කෙනාට ආරම්භ ධාතු කතාව ඇහෙනකොට සතුටක් ඇති වෙනවා.
මේක මටම කිව්වා වාගේ සතුටක් ඇති වෙනවා. මේක තමයි මට ඕන කරන්නේ. නමුත් ඒ නික්කම ධාතුට අනුව කියනවා ගැඹුරු වැඩි තේරෙන්නේ නැහැ. ඒ වා අපිට කියන එක වැරදි කියලා. පරක්කම ධාතු කියනකොට නිදා ගන්න. නික්කම ධාතු ඉන්න කෙනාට ආරම්භ ධාතු කතා කරනකොට මේ බාලාංශ කතා කර කර ඉන්නවා. අපිට ඕනේ බණක් කියවෙන්නේ නැහැ කියලා ඒ පුද්ගලයාට අර තමන් ඉන්න මට්ටමට එනකන් ආරම්භ ධාතුව බොහොම දියාරු ගතියක් වැටෙනවා. ඔන්න නික්කම ධාතුට එනකොට නම් දැන් නම් ඔන්න බණ ටිකක් කියවෙනවා අපිටත් තේරෙනවායි කියලා. පරක්කම ධාතු වලට යනකොට පසුබාහන. මේවා අපිට කරගන්න බෑ. මේවා කියනකොට වීර්ය අඩු වෙනවා කියලා. පරක්කම ධාතු ඉන්න එකනට එනික් ආරම්භ ධාතු නික්කම ධාතු කතා බොහොම ළමා කතා සුරංගනා කතා බාටපත් වෙනවා. පරාක්‍රම වීරියමයි මුලැමැදාග තුනටම කැමැති වෙන්නේ. එතකොට මේ පුතිලයා සතුටුකරනද ගැඹුරු නිබ්බාන පටිසංයුත් ධර්ම දේශනා කරන සතුට වෙනවා. ඒත් අනික්කත් අසතුට වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ තුන් කට්ටායමටම ගැලපෙන්න බණක් කියනවා කියන එක ලේසි නෑ. ඉතින් ඒ හැම වෙලාවෙදිම සංසන්දනාත්මකව ආනුපූර්ව අනුපුබ්බ පිළිවෙලක මේ පිළිසෙ අද ඉස්සෙල්ලාම බණ හැනත්තොත් ඉන්නවා. ආරම්භ කරලා වැඩට බැහැගත්තත්ොත් ඉන්නවා. නිම කරන්ට ඔන්න මෙන්න කියලා දුඹුක් වෙච්ච නැත්නම් විකසිත වෙච්ච මුකුලිත මේ ඉදෙන්ට ඔන්න මෙන්න දුඹුක් වෙච්චවත් තියෙනවා කියලා හිතාන කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකෙදි හරි අමාරුයි. ඔය පැයකට වගේ ධර්ම දේශනාවක් කොටකොල සීරම සන්තෝෂකරන එක. එතකොට ලේසියක් තියෙනවා දේරතර මාලාවක. දේශනා මාලාව එකම පිරිසමයි නැවත නැවත අහන්නේ. එතකොට එකින් එකට එකින් එකට ගැඹුරකට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ අනුව බලලා අපි මේ විරිය කියන කතාව ගත්තොත් ඒ විරිය චෛතසිකේ නැත්තම් අපිට කියන්න වෙනවා විරිය කියලා කියන්නේ රූප ධර්මයක් නෙවෙයි. ඒක මේ අරූපී ධර්මයක්. ඒ හිතේ ඇතිවෙනා වූ මානසික සාධකයක් චෛතසික ධර්මයක්. ඒ චෛතසික ධර්මය හිතේ තියෙනකොට ඒ පුද්ගලයාට මේ අලුත් උත්සාහයක් කිරීමේ නව ප්‍රයත්නයක් කිරීමේ ආශාව ඇතිවීම තමයි ලක්ෂණය. සද්ධා ධාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදායති ඔයිච සෝතෝ ධම්මං දුනාති සුත්වා ධම්මං ධාරේති දත්වානං ධම්මානං අත්තම් උපරික්කති අත්තම් උපරික්කතෝ ඡන්தோ ජායති කියලා කියනවා. ඒ කියන්නේ අර සද්ධාව කියන තැන ඉඳලා වීරියට ආරම්භ ධාතු වීරියට යන්න නැත්නම් කරබැලීමේ ආශාවක් උත්සාහය කියන එකට එනවයි කියලා කියන්නේ ඇත්තටම ආධ්‍යාත්මික ජීවිතයේ ඉතාමත්ම වැදගත් උත් මූලික උත් කාරණ රාශියක් ඒ වෙනකොට සම්පූර්ණ වෙනවා. එහෙම නැත්නම් උත්සාහ කිරීමේ කුසල ඡන්දයක් කිරීමේ தත්ත්වයටපත් වෙන්නේ. ඒ නිසා පියවර 6 7ක් පහු කරලායි මේ සද්ධාව කියන චෛතසිකය වැඩ කරන්න පුළුවන් වීර්යයක් බවටපත් වෙන්නේ. ඉතින් හොඳ සතුට දනවන දේ තමයි මෙවැනි පිරිසක ඉන්නේ ඔක්කොම ඒ ඇත්තමයි. එක්කෙනෙකුටවත් මේ සද්ධාව කියන එක කියලා දෙන්න ඕනකමක් නැහැ. මොකද තනි තනිවම පිටත් වෙච්ච ඇත්තෝ. තමන් හිතපු තත්ත්වවල තියෙන යම් යම් දුර්ලකම් දැකලා තන් මේක පහල කරගෙන තනි තනිව පිටත් වෙච්ච ඇත්තු සද්ධා ජාතෝ උපසංගන්ති උපසංකමන්තෝ පෛරුපාසි ගිහිල්ලා ලෝකේ ඉන්නේ එක එක්කන එක එක්කන පෛරුපාසනය කරලා බලනවා කොයි කෙනාද මේ විදිහට ඇත්තට මේ සංවේගය සංවේගයේ තියෙනව මේ වේගය නාස්තික නොවන පැත්තට ආස්තික පැත්තට යොදන්නේ කියලා පෛරුපාසන පෛරුපාසන්තෝ සෝතං ඕදාති ඇසුරු කරන ගමන් කණ යොමලා බලනවා ආ මේ මිනිස්සයා කියන කතාවයි කරන දේ අතර සමතාවයක් තියෙනවා කියලා එකක් කියනවා එකක් කරනවා නම් දවල් මිකෙල් රෑ ඩැනියෙල් වගේ වැඩ කරනවා නම් ඒ පුදුලට තේරෙනවා මේ මම යන්නේ වැරදි පාරක් කියලා. ඒ නිසා පෛරුපාසෝතං ඔහිත සෝතෝ ධම්මං සුනාති. එතකොට ඒ විදිහට තමන් ළඟට ඇවිල්ලා කවුරු හරි පෛරුපාසනය කරනවා කණ යොමු කරනවා දන්නවනම් කල්යාණ මිත්‍රයත් වල්පල් කතා කරගෙන ඉන්නේ පුළු පුළුවන් වෙලාවෙ මේ දසකතා වස්තුවෙන් එයාට අනුග්‍රහ කරනවා. අපිච්ච කතා, සන්තුට්ටි කතා, සාසංසග්ග කතා, විරි ආරම්භ කතා, පවිවේක කතාවලින් සංග්‍රහ කරනකොට අර පෛරුපාසනය කරන කෙනාට කණ යොමු කරපු එකනට ඔන්න ධර්මය ඇහෙනවා. ඔහිත සෝතෝ ධම්මං සුනාති. තත් සුත්තානං ධම්මානං ධාරේති. ඉතී පුද්ගලයා මේක කොලියා ගන්නවා, එහෙම නැත්නම් හිතේ තියා ගන්නවා, ධාරණය කර ගන්නවා. මම මෙතෙක් අහපු දේවල් වලට වැඩිය මේකෙන් මේ විස්තරේ වැඩෙනවා. මට තේරෙනවා කාරණාව.
මෙහෙමයි කෙලස් කියලා කියන්නේ මෙහෙමයි මගේ අඩුපාඩු කියලා අර චේතෝ විවරණ සප්පාය ටික ටික සිදුවෙනවනම් එමෙ සිදුවෙන ධර්ම කොටස හිතේ ධාරණය කරනවා ධාතානං ධම්මානං අත්තං උපවරික්කති ඊට පස්සේ දරාගත්ත ධර්ම ටික අර්ථ වශයෙන් මේ නැත්තම් ධම්ම විචේ වශයෙන් නැත්තම් සම්මා සංකප්ප වශයෙන් මේ පැත්ත මේ පැත්ත දාලා ගලපලා බලනවා මේ කාලෙ මේවා කරන්න පුළුවන්ද එහෙම නැත්තම් මේ කියන්නේ නිකන් හුදු පොතේ දැනුම සඳහා පමණමද දර්ශන විද්‍යාවක් විතරද එහෙම නැත්නම් කරඬා ප්‍රයෝජන ගන්න පුළුවන් දෙයක්ද මේ ජීවිතේ වැඩ ගන්න පුළුවන් දෙයක්ද කියලා අර හිතේ තියාගත ධර්ම අත් අර්ථ නිරීක්ෂණය කරනවා සම්මර්ශනය කළ බාර උපපරික්ඛති කියලා කියන්නේ හොඳට පරීක්ෂා කළ බාර අත්තං උපපරික්ඛන්තෝ ඡන්தோ ජායති අන්න එදාට තමයි යාට කුසල ඡන්දයක් පහළ වෙන්නේ හරි මේ වැඩ පිළිවෙල දැන් මම මේ පරීක්ෂා කරන අප ඔක්කොගෙම මේක මේ ඉක්මනට අස්වැන්න ලබා දෙන භෝගයක් වාගේ දෙමුහු භෝගයක් වාගේ ඒ නිසා මම මේක ක්‍රියාවත් කරලා බලන්න ඕනේ කියලා. ඉතින් මේක තමයි ඇත්තටම යෝග ජීවිතයක හරි වෙන මොනම ශිල්පයක හරි වැදගත්ම කොටස. ඉතින් හරි මේ කනගාටුදායක දේවල් නැත්නම් අවාසනාවන්ත දේවල් පෙරදිච්ච වැරදි දේවල් ලක්ෂ ගණන් තිබුණත් මේ වගේ පිරිසක් එක ඉන්න ලැබුණත් තියෙන වාසනාව තමයි මේ සේරම එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. තමා විශ්ින් මේක කළ යුතුය කියන කුසල ඡන්දේ පහල කරගෙන තියෙන්නේ. අන්නේ කුසල ඡන්දේ පහල කිරීමටයි මේ දසකතා වස්තු සම්බන්ධ කරන්නේ. ඒක තමයි කුසල ඡන්දය කළ බැරිමේ ආසාව තමයි ආරම්භ ධාතු කියලා සඳහන් කරන්නේ. මේ ආරම්භ ධාතුව භවනා ජීවිතයේ මේ සසරින් ගොඩ එවීම කරන කටයුත්තේදී විශාල කැපකිරීමකට සාක්ෂි වෙනවා. අභිනිෂ්ක්‍මණයක් විදිහට සාක්ෂි වෙනවා මේක. ඉතින් ඒක අපි මේ බොහොම ගරු කටයුතු ආධ්‍යාත්මික ආගමික කටයුත්තක් විදිහට සටහන් කරනවා. නමුත් ඕනම ශිල්පයක් ගත්තොත් ඒ ශිල්පයේ ඇත්තටම වැදගත්ම කොටස තියෙන්නේ ශිල්පයේ ආරම්භ කිරීමට අපේක්ෂකයා ගන්න තීන්දුව මිස ශිල්ප දෙන කෙනා අතේ නෙවෙයි වැඩි තියෙන්නේ. ශිල්ප දෙන කෙනා කරන්නේ අවස්ථාව ප්‍රයෝජන ගන්න එක විතරයි. එනිසා තමන් මේ ඉදිරිපත් වෙන එක 100ට 100ක්ම ඒ පුද්ගලයාට අයිති වස්තුවක් පුද්ගලයාට අයිති නම්බුවක් පුද්ගලයාගේ ගුණ චර්යාවක්. ඉතින් ඒක නරකට යොදවුක පෙරුවොත් ඒකේ මහා විශාල විනාශයක්. ඒක දෙපැත්තටම මහා නාස්තියක් වෙනවා. හරි පැත්තට යොමු කරගත්තොත් මොන කල්යාණ මිත්‍යාගේ සේවනයේ ලැබුණොත් ඉතින් මේක ඉදිරියට යනවා. ඉතින් ඒක මේ වීර්ය ගැන කතා කරනකොට විරි ආරම්භය පිනිස නැතනම් ආරම්භ ධාතු සහිතයත් අඬ මතක් කරලා දෙන්න ඕනේ මේ තමන් අද ඉන්නේ ඉතාමත්ම වටින තැනක ඒක මේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මතක් කරේ අපි මේ කටයුත්ත කරේ දෙන්නේ කරරක් දාගෙන හායන් කියලා නෙවෙයිනේ තනි තනියම මෙතෙන්ට අවිල්විලා අපි එවැනි ආශාවල් සහිත එවැනි කොසලච්ඡන්ද සහිත පුද්ගලයන් පිරිසකට වැටුණාට පස්සේ මෙවැනි පිරිස් අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝද කියලා මේ ලෝකයාගේ සාමාන්‍ය ආකල්පතරන්ට යන්න හොඳ නැහැ කියන්නේ. අපි විශේෂ වූ ආකල්ප සහිත කෙනෙක්. අපි වෛද්‍ය අපි මේ මෙතෙක් මෙතෙන්ට නිකන් ආපු තත්වය. මේ කඩාගෙන ආපු කඩාගෙන ඒම ඒකට තරම් වෙන විදිහට වැඩ කරන්න ඕන. එහෙම නැති ඇත්තොත් එක වැඩ කරනකොට ඇත්ත තමන්ගේ මට්ටමේ සලකලා කරන්න නරකයි. එතකොට හරි নানা ආකාර අවුල් වෙලා මේ වීරිය වෙනුවට අපිට වීරිය නැති වෙන කුසීත පැත්තට වැටිලා එහෙම නැත්නම් අපිට මේ වටිනා කාලේ තියෙන මේ ඊටාම වටින වීරිය ශක්තිය නරකට පාවිච්චි කරවෙන්න ඉඩ තියෙනවා. නාස්තියට ගියා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අඤ්ඤෝමේ ආකප්පෝ කරණියෝ කියලා අපි නිතරම මේ සාමාන්‍ය කාම ආශාවලට යට වෙලා වැඩ කරන පිරිස් වගේ නෙමෙයි මේ කුසල ඡන්දයක් කියන පහල් කරගත්ත අපි ප්‍රවේශමෙන් ඕනේ මේ කටයුත්ත ඉදිරියට ගෙනියන්න. ඉතින් ඊට පස්සේ තමයි මේ නික්ඛම ධාතු කියන වැඩට නික්මෙච්ච ගතිය. හොරුවක් දියත් කරගත්තා වාගේ. ඒ දියත් කරන වෙලාව බොහොම හොඳ වෙලාව බලලා දියත් කරගත්තට පස්සේ දිගටම හබල් ගන්න. එහෙම නැත්නම් රළ දිගටම අරක ගොඩට ගෙනලා අතාරිනවා හබල් ගෑවත් බැරි වෙලාවත් එන රැළට කෙලින්ම මූණ නොදී හබල් ගාවොත් ඔරුව පෙරලෙනවා. රැළ එන පැත්තට 100%ක්ව මූණට මූණ දාලා හබල් ගාවොත් ඔරුවේ මුණත ඒ උලට හදලා තියෙන රැළ දෙපැත්තෙන් කපල යනවා. රැළෙන් කොච්චරවක්වත් ගොඩබිමටයි තල්ලු කරන්නේ. විශේෂයෙන්ම නොගැඹුරු මුහුදේ. ඊට පස්සේ
ගැඹුරට යන්න යන්න නම් මේ தત્ත්වේ අඩු වෙනවා, බාධා අඩු වෙනවා කියන එක නෙමේ, බාධා නැති වෙනවා කියන එක නෙමේ තියෙන්නේ, බාධාවේ තියෙන ඡණ්ඩපරසකම අඩු වෙනවා. මුද මැදට ගියාට පස්සේ රාලපතර අඩුයි ගැඹුරු නිසා, එතනින් ගියාම හබල වදිනවා වතුරේ යන්න පුළුවන්. නමුත් අර මුල් මේ බැසගත්ත වෙලාවේදී සම්පූර්ණ රළ වේගය ගෙනෙන්නේ ඒ ගොඩටමයි. බැරි වෙලා හරි ඔරුව හරස්සුනොත් පැත්තම ගහනවා. එචි අන්නේ වෙලාවේදී මේ නිකම ධාතු අවස්ථාව ආරම්භ ධාතුව තමයි තීරණාත්මක අවස්ථාව. අපි මේ ආපු එවිල්ල කරපු නිෂ්ක්‍රමණය කරපු කැපකිරීම පුංචි දැන. ඒකට මේ කිසිම කෙනෙකුට මේ පුංචි කළ සලකන්න බැරි නිසා වඳිනවා, මේකට වඳිනවා මිනිස්සු. නමුත් වැන්දට මොකද ඒ ගත්ත දේ දිකට පවත්නවයි කියනකොට පරක්කම ධාතුව හරිය උත්සාහයක් තියෙන්න ඕනේ ආරම්භයේදී. මැදට ගියාට පස්සේ අර ප්‍රචණ්ඩත්වයේ අඩු වෙනවා, නැත්තම් බාධක තත්වයේ අඩු වුණාට සාධකමත් වෙලා නැහැ තාම. සාධිකතෝම හබල් ගන්න වෙනවා. දිකතෝම හබල් ගන්න. හබල් ගාගෙන ගාගෙන යනකොට තමයි පස්සට ගියාට පස්සේ මුහුද මැදට ගියාම ඔරුව නතර කරගෙන මුහුද ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට තමයි මාළු බානවා හෝ කරන ඕනෙම ගමනක් කරන්න පුළුවන් ඉන්නේ. අන්න ඒ தත්ත්වය ස්ථිර වුණාට පස්සේ ඒක ඉතින් පරක්‍රම ධාතු වාගේ. ඒ කියන්නේ හරියට ගත්තොත් පළවෙනි මාර්ග ඥානය ලැබීම කියන එක අපේ සම්පූර්ණ ගමන කියලා. ගමනට පෙළඹීම එකක්. ඒක යම් කිසි ස්ථාවර தත්තරපත් වෙනකන් අත්ත නෑර ගත්ත ධූරය ගත්ත වගකීම අත්ත නෑර පවත්තන කිංගනන් බලනකොට අර ආරම්භ ධාතු ඊටම තීර්ණාතු වුණාට උඟ දෙනෙක් භාවනා ජීවිතය කියලා ගත කරන්නේ නැත්නම් භාවනා ජීවිත උපදේශ කියලා බලාපොරොත්තු වෙන පරක්කම ධාතු වීර්යයට අදාළ උපදේශ තමයි. ඒකෙදී නම් බලනකොට හරීම මේ නාස්තියක් හිට වෙන්නේ. පුදුම විදිහට හොත හොතමඩේ දාන ගතියක් තියෙන්නේ. පුදුමාකාර විදිහට ආසාවෙන් උපේනවා කිසියම් භාග විභාගයකින් තොරව නාස්ති ගන්න. ඊට පස්සේ ආයශරයක් අර ආරම්භ ධාතු නිසා නැවතත් බොහෝ මුණන්තෙන් ආය පටන් අර ගන්නවා, ආය නෑස්ටි කරනවා. ඉතින් එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඉතින් ලක්ෂයකට එක්කනේ දෙන්නේ තමයි ඒ ශක්ති මේ මල් මාලයකට මල් ලමුණන්න වගේ ගුණයක් ගන්නෙ. අනික් ඇත්තෙ ඉතින් හොද හොද මඩේ දානවා වගේ දිගට කරනවා. නමුත් ඒකේ නිග්‍රහකට යුතු තත්ත්වයක් නෙමෙයි. ඒ වටිනා තත්ත්වයක්. මොකද මේ පව් කරන්නට නෙමෙයි දඟලන්නේ. මොන විදියෙන් හරි ධර්ම විනය රකින්නනවා. ඒ වුණාට බලනකොට බොළඳයි කිව්වහම ගන්න දෙයක් නෑ. ඉතින් ඒක නිසා නික්කම ධාතුර අදාළව තමයි මේ විරි ආරම්භ කතාවේ වැඩියෙන් බණ කියන්නේ. හැබැයි ගැඹුරෙන් බලනකොට ඒක නෙවෙයි වැදගත් වෙන්නේ, මේ වැඩේට පෙළඹිච්ච ගතියයි. ආරම්භ ධාතුවයි වැදගත්කම තියෙන්නේ. නික්කම ධාතුවේදී ඒ තරම් නොවන වැඩ අතහැරීම බොහොම වැදගත් වෙනවා. ඒක කල්යාණ මිත්‍රාසේ බොහොම වැදගත් වෙනවා. මේ විරි ආරම්භ කතාව ඕන වෙනවා. මොකද ආරම්භ ධාතුවේදී මොකක්වත් ඇතුව නෙවෙයි සිද්ධ වෙන්නේ. මොකද්ද සංසාරගත පුරුද්දකට අපි ඔලමුල තාලෙට ඒ තිබුණු ආසාවල්, තිබුණු මුදල්, තිබුණු නෑද අතහැරලා කඩා බිඳගෙන එනවා මේ පැත්තට. ඒ නිසයි අපිට මේ සුදුසුකම ලැබිලා තියෙන්නේ නික්කම ධාතුවට සමාජිකත්වයේ ලබා ගන්න. හැබැයි ඒක අර මුල් වෙනි කඩ තුරාව ඉරාගත්තට කඩීම පැනට නික්කම ධාතුවේදී අපිට අනුකම්පාවක් තෙතමනයක් ලැබෙන්නේ නැහැ. බොහෝම සලු තලපතරකට මුහුණ දෙන්න වෙනවා. කැමරට යන්ට 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 ඒකේ තියෙන වේගය අඩු වෙනවා. කියන බරපතලකම නමුත් උත්සාහ කරන්න ඕනේ. අන්තිමට තමයි ඒ පරක්කම ධාතුවට කිට්ටු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පැත්තෙන් ධර්මයේ දිහා බලනකොට එහෙම නැත්නම් තමන්ගේ අභිසල්ලේකිතාවයේ කියන මේ සල්ලේක නම් වූ කෙලෙස් දුරු කිරීම සල්ලේක ප්‍රතිපදාට ගියාට පස්සේ මේ ආගමික ජීවිතය බලනකොට හරි පුදුමාකාර වෙනස්කම් වගේක් තියෙනවා. ආගමික ජීවිතයේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ලංකාව වගේ සම්ප්‍රදාන කුණ රටවල මේ පිං කිරීම කියන එක තමයි ආගම් වශයෙන් හඳුනන්නේ. ඒ සඳහා පෙළ ගැහිලා උඟ දෙනෙක් මේ පිං කරන්නට ලොකු ලොකු පිං කරන්නට පෙළඹිලා নানা ආකාර විදිහට ඒවට සැරසෙන හැටි හොඳට පේන්න තියෙනවා. ඉතින් අර බුද්ධ ජයන්තිදී ඇති වෙච්ච මේ විග්‍රහය පිළිබඳව ඒ කාලේ මැද වයස ගත කරපු අපේ ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා කොච්චරනම් පිරිසක් මේ කමකට නැති මේ පින්කම් වලට මේ බුද්ධ ජයන්තිය සාක්ෂියක් කරගෙන පෙළඹෙනවා. ඒ අතරමැද ඉතාම සුළු පිරිසක් කමකට ඇති තමන් මේකෙන් පිරිසුදු වෙන්න ඕනේ, මේ ශාසනයෙන් වැඩක් ගන්න ඕනේ කියලා ඒ වැඩ වලටත් ඉතාම සුළු පිරිසක් පෙළඹිලා තියෙනවා.
ඉතින් බුද්ධ ඥානති නරක දෙයක් නෙවෙයි යනු බලනවා. ඉතින් අන්නේ ඒ පිරිස මොකද කරන්නේ? පව නොකර සිටීමයි. ඔය විරිය ආරම්භකතාවට යනකොට අය පින් කරන ආගමික ජීවිතය කියන එක පොඩ්ඩකට අමතක කරලා ඒ තමන්ගේ වැඩක් බලා ගන්න තැනට එනකොට පව නොකර සිටීම කියන එක තමයි ඉස්සරහට එන්නේ. නිසා සතිපට්ඨාන සූත්‍ර වලින් නැත්නම් සතිපට්ඨාන ධර්මයෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කටපාඩම අත කටහුරු කරගන්න යෝගාවචරයා සතර සතිපට්ඨානේ වැඩ ගතතර පස්සේ ගිල් හැප්පෙන සතර සම්‍යක් ප්‍රදාන් වීර්යය. සතර සම්‍යක් ප්‍රදාන් වීර්යය කියලා කියන්නේ උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගන්නාති පදහති. ඒ පුද්ගල උපන්නානම් අකුස පාපකානම් අකුසලානම් ධම්මානම් උපන්නානම් කියලා කියන්නේ මුහුදේ උපන්නා, එහෙම නැත්නම් ගොඩබිම උපන්නා, අහසේ උපන්නා, එහෙම නැත්නම් මේ තිරිසන් සතුන්ගේ අපායේ එව උපන්න නෙවෙයි, අම්මගේ තාත්තගේ උපන්න දේවලුත් නෙවෙයි, තමන්ගේ චිත්තසංතානෙ උපන්න එකයි. වෙන විදියට කිwidetildeම සුද්ධෙම කියනවා නම් මේ මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණේ. උපන්නානම් පාපකාණං අකුසලාණං ධම්මාණං. උපන්නා වූ පාපක අකුසල ධර්මයන්ං පහානාය. දුරු කිරීම පණිස ඡන්දං ජනේති. කුසල ඡන්දයක් පහල කර ගන්න. මට කරන්න තියෙන ලකූම ආත්මනුකම්පාව, ස්වార్థය, අත්ත කුසලයේ තමයි මේ චිත්තක්ෂණේ පහල වුණා වූ පාපක අකුසල ධර්මයේ ප්‍රහාණී. චන්දං ජනිති වායමති. ඒකේ මේ චිත්තසංතානෙ උපන්නා වූ පාපක අකුසල ධර්මය නැති කිරීම සඳහා වෑයම ගණ්ඩන සම්‍යක් දෘෂ්ටියක් තියෙනවනේ. මේ කුසල් පහළ වුණේ මම නිසාමයි, නැත්නම් හේතුසහිත නිසාමයි. ඒ හේතු නැතිවීමෙන් නැතිවෙනවා මිස මේ පහළ වුණේ මෞංකාර දෙවියන් වහන්සේ කෙනෙක්, අසීමිත බලධාරී සමතනම ඉන්නා වූ සමතනම බලේ පතුරන වූ දෙවියන් වහන්සේ කෙනෙක් කියලා හිතුවොත් එනම් වෑයම් කරනවා කියලා කියන්නේ දෙයයන්ට විරුද්ධ වීම. ඒ මූලික ශක්තියට විරුද්ධ වීම. ඒ මේ මෞං කාර්දීයන අන්තයට විරුද්ධ වීම. එතකොට ඒ පුද්ගලයා වෑයම දකින්නේ ද්‍රෝහිකමක් විදියට. ඇත්තටම එතකොට ආගමික ඒ මෞං කාර් ආගම් වල ඉන්න ඇත්තෝ මේ පුද්ගලයා මරලා දානවා. මේ පුද්ගලයා කියන මේ දෙවියන්ට විරුද්ධව සටන් කරන කෙනෙක්. චිත්තසංතාන කෙලෙසෙන්නේ දෙවියන්ගේ මනාපය අනුව. ඒ දෙවියන්ගේ කෝපෙටයි එක සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට ඒක වළක්වන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් දෙවියන්ට ඉදින් යනවා, මෞංකාරයට උඩින් යනවා. ඒ නිසා මරන්න හදනවා. සාධාරණයි ඒක. ඇත්තට මේ සාධාරණ. මොකද මේ ධර්මෙ ගොඩනගන්න බෑ එහෙම නැතුව. නමුත් යම් කෙනෙක් මේ කුසල ඡන්දයෙන් දැනගෙන දැකගෙන වායමති කියන මේ මුල්ම වෑයම කරන්නේ, ඒකට අටුවාව සඳහන් කරන්නේ විරියස්ස භාවෝ කම්මානිවා විරියෝ. එතකොට ඒ පුදුරට වීරත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වීරත්වය කියන්නේ දෙයියන්ගේ ඔළුව උඩ කකුල් දෙක තියන්න තිබෙන්නේ. අසිතාත් කුමාරයා අර අසිතාපසේගේ ඔළුව උඩ තිබ්බේ කරකොල්ල කියලා කකුල් දෙක වඳින්න ගියාට පස්සේ. ඒ වගේ මේ මෞංකාර දේව සභාව, දේව සභාවක් නෑ දෙයියෝ. දේව සභාවෙන් තමයි ඔකම වාගෙන තියෙන්නේ. ආනේ ඒ தত্ত্বය, ඒ කියන ඒ මූල ශක්තිය බිඳගන්න තමන්ට තියෙන්න ඕනේ වීර භාවයක්. ඒක නිසා ආරම්භ ධාතුවේදී ඇත්තා වූ මේ ඡන්දය, කුසල ඡන්දං ඥානිතු වායමති කියන එක මේ පටන් ගත්ත වැඩේ ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන දෘෂ්ටි තත්වයක්, තමන්ගේ ඇදහිම් තත්වයක්. ඉතින් මෙතන පොඩ්ඩක් නතර වෙලා අපි සාකච්ඡා කරලා බැලුවොත් අපිට ඡන්දයක් ඇති වෙලා පටන් අරගෙන යනකොට වෑයම නතර වෙන තැන් හිටිනවනේ. ලත්තනම ලොක් වෙන තැන් හිටිනවා. ඒ වෙනකොට ඕනම කෙනෙක් බැලුවොත් ලකුණක් දැක්ක හැකි. වෑයම නතර කරනවා නතර කරන්නේ මේක අනුන් කරපු දෙයක් කියලා පටලවා ගත්ත කෙනා විතරයි. මේක මගේම දෙයක් නැත්නම් මම මේකට වග වෙන්න මේක හේතු ඵල වලින් වෙච්ච එකක් කියලා කියන කෙනාට වෑයම නතර කරනවා කියන අදහසක් ඔළුවට එන්නේ නැහැ. ඒ නිසා මෙතනදී ඔය මේ සංඥාව, විශේෂයෙන්ම අනිච්ච සංඥාව පිළිබඳව දේශනා කරන තැන්වල ඉතාම සියුම් ලෙස සරුවත් chance පෙන්ලා තිනවා. භාවනා කරගෙන යනකොට යම් කිසි කෙනෙක් කුසල ඡන්දයකින් ඇවිල්ලා මේ වගේ තැනකට ඔක්කොම කරගෙන ඉවරලා බෑ නෑ කියලා කුසිතකට වැටෙනවායි කියලා හිතමු. කුසල ඡන්දේ තියෙනවා වෑයම නැත කරනවායි කියලා
වෙන මොනවාකට ආත්ම නෙවෙයි නාතර කරන්නේම ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට අහු වෙලා කියලා තියෙනවා. නිවන පාවා දෙනවා ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට අහු වෙනවා. අනේ. නමුත් මේ පුද්ගලයාට ඒ වෙලාවට ලාභ සත්කාර සම්මාන සිලෝක hina වීගෙන තමන් ඉදිරියට එන වටිනා කල්යාණ මිත්‍රෙක් වශයෙන් මිත්‍ර ප්‍රතිරූපකෙක් වශයෙන් හෝ කල්යාණ මිත්‍රෙක් වශයෙන් පේන නිසා නිවන පාවා දීලා අර කුසීතකම බදා ගන්න. එතකොට ඒ අර කුසල ඡන්දය මේ ආර ඡන්දඥානිත වායමති කියන තැන මේ වෙන මොකද්ද තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතෙන්දී අර අනිච්ච සංඥාව තියෙනවා නම් කරුවචන සඳහන් කරනවා කවදාකවත් වෙන්නේ පුද්ගලයෙක්. මේ ලාභ සත්කාර සම්මාන සිලෝකත් අනිත්‍යයි. මේ දැනට ආපු කුසීතකමත් අනිත්‍යයි. ආරම්භ ධාතුවයි අවශ්‍ය කරලා තියෙන්නේ, නික්කම ධාතුවයි අවශ්‍ය කරලා තියෙන්නේ, පරක්කම ධාතුවයි අවශ්‍ය කරලා තියෙන්නේ. මේ රැල්ල ගියාට පස්සේ මම නැවත ආරම්භ කරන්න ඕනේ කියලා අර ඡන්දේ ඇතිලිච්ච කුසල ඡන්දේ වෑයම මග බහා තබන්නේ. දුර නික්ෂේපය කරන්නේ. දුර කියලා කියන්නේ කර දෙනවයි කියන එක. විය ගහට කර දෙනවට කියනවා දුරයි කියලා. දුර නික්ෂේපය කරනවා කියන්නේ කර අරිනවයි කියන එක. ඉතින් කර ඇරිලා සිද්ධ වෙනවා. ඉතින් මේක නොකරපො කෙනෙකුත් නැහැ. ඉතාලම ගැඹුරෙන් බලනකොට නම් ලැජ්ජා හිතෙනවා. අපි මේ නිවනට කියලා ප්‍රාර්ථනා කරගෙන සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත් ආය කියලා සිවුරක් ඉල්ලගෙන ඒ සිවුර කරේ දාගෙන ඊට පස්සේ භාවනා කරන්න යනකොට පුංචි බාධාවක් ආපුගම කොහේ හරි නැති විඳපු නැති රසයක් වර්ණයක් ගන්ධයක් ගැන හිතලා ආබෙට සත්කාරට සම්මාන සිලෝකෙට අර වටිනා දේ පැත්තක දාලා මේ කුණු කන්දලක වැටෙනවා. මඩ බොහරුවක එලෙනවා, එරෙනවා. ඒකට හේතුව අනිත්‍යතාවයේ තිය අනිත්‍ය සංඥාවත් අඩුකම කියලා තියෙනවා. ඒක නිසා මේ චන්දං ජනිති වායමති කියන තැනදී ඒ සංඥාව චිත්ත මට්ටම හෝ දෘෂ්ටි මට්ටම හෝ ඒ තුنين සංඥා මට්ටමෙන් නම් පිළියම් කරන්න පුළුවන්. දෘෂ්ටි මට්ටමට ගිහිලා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ හිතේ කෙලසීම හෝ පිරිසිදු වීම අපිට අයිති දෙයක් නෙවෙයි, ඒක සර්බලධාරී මැවුම්කාරී දෙවියන් වහන්සේ අතේ වැඩක් කියලා ඒක පිළියම් කරන්න හදනවා කියලා කියන්නේ උන්දගේ ඒ සර්බලධාරිකමට ඇඟිලි ගැහිලා. නමුත් බුදුහාමුදුරුව අපිට manussත්වයේ සම්පූර්ණයෙන්ම පිවිතුරුව පිරිසිදුව අතට පූජා කළ තියෙනවා. හොඳනම් ඒකත් උඹ නිසාමයි, නරකනම් ඒකත් උඹ නිසාමයි. ඒක වීරියවන්තයාට විරියවතෝ නාමකින් විරියවතෝ පනකින් නාමන සිජ්ජති කියන මොනවද බොල විඳ යන්න බැරි කියලා බුදුහාමතුමා. මේක මහා ලොකු දෙයක්, අනුන් කරපු දෙයක්, ਸਰබලධාරි දෙවියන් වහන්සේ කරපු දෙයක් වොත් අඳා වැටලා ඒකත් එක්ක හැප්පිලා ගහගෙන නඩු කියාගෙන කලා විවාද කරගෙන තෝ වරපල කියාගෙන නටන. ඒකෙන් පේන තියෙන මනස වලිග පොඩ්ඩක් හපාගෙන නටන්නේ. නැත්තම් ඉඳගෙන තියෙන්නේ වලිග උඩ කියන එකයි. හැබැයි වලිගක සාදාලා ආයින්ද ගත්තාම ඇරෙනවා ඕක. ඒකයි වීරයවන්තයා දන්න දේ. ඉතින් ඒක නිසා මේ කුසල ඡන්දයේ ඉඳලා වායමති කිත්තන්ට යනකොට ලොකු විප්ලවයක් තියෙනවා. ඡන්දං ජනේති වායමති විරියං ආරභති. මෙන්න මේ වෑයමෙන් පස්සේ කියලා කියනවා ඇත්තටම කැසපට ගහගන්නේ. මේ වැඩේට මං කර දෙනවද නැද්ද කියලා. මේක හැම පරියන්කයකදීම සිදුවෙන දෙයක්, හැම කටයුත්තකදීම සිදුවෙන දෙයක්, හැම සංසිද්ධියකම සිදුවෙන දෙයක්. ඒක එක්ක හැප්පිලා අපි වේලාවක තීන්දුව කරනවා මේකත් එක්ක යනවද ඉස්සරහට නැද්ද කියලා. වැරදුනොත් අපි දවසට ලක්ෂ කියලා කෝටි ගණන් ප්‍රයත්න අතහැරලා දානවා. අපි දන්නේත් නැහැ. නමුත් එකක් දෙකක් අපි කර දෙනවා. එකක් දෙකක් මුණ දෙනවා. අන්නේ මුණ දෙන්නේ විරියන් ආරම්භති කියලා කියන්නේ ඒ අර වෑයමට පස්සේ. ඊට පස්සේ චිත්තම්පක් ගන්නවා. ඊට පස්සේ හිත දැඩි කර ගන්නවා. ඒක තමයි සරුවචාන් සඳහන් කරේ කාමං තචෝත නාරූච අවසිච්ඡතු මගේ ඇට නහර හැම ඉතුරු වෙන්නේ ඉතුරු වේවා මස්ලේ වියලේවා කියලා ඊට පස්සේ චිත්තම්පක් ගන්නාදී. ඊට පස්සේ තමයි ප්‍රධාන වීර්යය. චිත්තම්පක් ගන්නාති පදහයි. ඉතින් අපි මේ සාමාන්‍යයෙන් ලිඳකින් වතුර එකක් ගන්න කියලා ගන්නකොටත් නැත්නම් බත් පිටක් කරලා කටේ තියනකොටත් ආශ්වාස ප්‍රශ්වාස කරනකොට toy සෑම තැනකදීම ওই වීර්යයේ ওই කටපාඩම් චක්‍රෙ දිගටම යනවා. ඕක නැති වෙච්ච දවසේ හුස්ම ගැනීම නතර වෙනවා. බත් කාලා ඇති වෙනවා. වතුර බාල්දියක් ඇදෙන තව නාන්න ඕන කියන එකත් එපා වෙනවා. කිසිම තැනක තටමන වීර්යක් නැති වුණාට මොන්නම කටයුත්තක්වත් ඔය කියන தত্ত্ব නැතුව නැහැ. මේව පිළිබඳ දැන ගැනීමයි වීර්ය පිළිබඳ දැන ගන්නවයි කියලා කියන්නේ, මේවා පිළිබඳ කතා කිරීමයි විරිය ආරම්භ කතා කියලා කියන්නේ. එතකොට අපි
උදේ ඉඳලා හැන්දෑව වෙනකම් කරන සෑම වැඩකදීම අපි කර දෙන්නේ උර දෙන්නේ අපි අපේ මේක මම කරන්න ඕන කියලා තීන්දුව කරන්නේ එමෙ නොකිරුවොත් මගදී හැලෙනවා සම්පූර්ණ දිගට යන්න ඕන වගේ වැඩපිළිවෙල. ඒ නිසා ඉස්සරලාම මේ සම්මප්පදන් වීර්ය ආවට පස්සේ ඉස්සෙල්ලාම අපි මේ විදිහේ දැනගෙන මේ වැඩපිළිවෙලට බහින්නේ මොකටද හිතේ දැනට ඇත්තා වූ කෙලෙස් උප්පන්නාන පාපකාන අකුසලාන ධම්මන පහනාය ප්‍රහාණය පිණිසයි. ඉතින් අපි සාමාන්‍ය ආධ්‍යාත්මික භාවනා වැඩපිළිවෙල කරන කෙනයි අනිකුත් ආගම් හෝ බුද්ධාගමේ ආගම වශයෙන් කරන කටිය අතර වෙනස උතන තමයි තියෙන්නේ. අනිසේරම පිංකම් කරන්නයි කැසපට ගහගන්නේ. ඒකටයි මේ සැලසුම් හරි ගස්සන්නේ අවුරුදු පතා ලෑස්ති කරගෙන යන්නේ වටයි. නමුත් මේ පිංකම් කරන්න ගියම ගොංකන් සිද්ධ වෙනවයි කියලා කවුරු හරි කිව්වොත් කියනවා සාසන විරෝධී කතාවක් එහෙම කියන්නේ පැකිලා. ඇත්ත තමයි කියන්න තමයි නෑ. ඒක මොකද අපිත් ඉතින් කොහොම හරි අලු ගසා දාලා නැගිටන නැගිටේ ඒ ක්‍රමයටනේ. එනිසා ඒව තිබිච්චාවයි. නමුත් ඒ කරන්න හදනකොට අකුසල කර්ම නොකිරීම නම් වූ ධර්මයේ බාගගත්තොත් ඉතින් බුදුහාමුදුරන්ටත් බැරි වෙනවා උදව් කරන්න. ඒ නිසා පළවෙනිම දේ තමයි uppannānaṁ pāpakāṇaṁ akusalaṇaṁ dhammaṇaṁ pahānāya. ඊට පස්සේ anuppannānaṁ pāpakāṇaṁ akusalaṇaṁ dhammaṇaṁ na uppādāya. නෝපන්නාවු තාම නෝපන්නාවු ඒ අකුසල පාවක ධර්මයේ නොඉපදීම පිණිසත් අර වගේම චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදාති කියලා ඒ සූත්‍රයේ මේ මන්ත්‍රෙම ජප කරන්න ඕන. ඒක තමයි ඇත්තටම මේ වගේ වෙන පිළිසකට හොඳටම වර්ධින තැන. අකුසලයක් ආපුවම වහා කඩාපැනලකට ප්‍රතික්‍රියා කරන ගතියත් ආරම්භක යෝගාවචරයාගේ ඇති වෙන්න තියෙනවා. ඕනාට වැඩිය තියෙනවා කිය හැකියි. ඒ යෝගාවචරයා කොහොමඩක්වත් කැමති නැහැ. භාවනා කරනකොට හිතවිලක් එනවා දකින්න. භාවනා කරනකොට ඇඟ රිදෙනවා දකින්න. භාවනා කරනකොට සද්දයක් ඇහෙන්න කැමති නැහැ. මොකද හිතන්නේ මේ භාවනාව පින හිතවිලි වේදනා හද කියන්නේ පව. ඒ නිසා හිතවිලි වේදනා හද නැති කිරීමට ඉතින් කැසපට ගහන දඟලනවා බිම පවුරු ගාගෙන දඟලනවා. නමුත් යම් වෙලාවක හිතේ කුසලුත් නැති අකුසලුත් නැති තත් වෙනකොට නින්දට වැටෙනවා. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් අරමුණක් නැහැනේ. මම දැන් මොකද කරන්නේ කියලා මුදියා ගන්න. එතකොට දන්නේ නැහැනේ නෝ අනුප්පන්නානම් පාපකාසල පාපකාණ ධම්මන නෝඋපාදාය. නෝපන්නා වූ කෙලෙ දැන් හිත චිත්ත සම්පතිය පිරිසිදුයි. අරමුණත් තුනී වෙලා, හිතත් තුනී වෙලා, අර කයත් තුනී වෙලා දැන් හොඳට විවේකයේ තියෙනවා. මේක රකින්නත් වෙනම වීරියක් ඕනේ. එක කුසල චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණාති පදයි. ඒ අතින් බලනකොට නම් මේ තේරම ඒ මුරපොලේ බුදියන කාවල් කාර්යවා. කවුරුත් ඒ ගේට්ටු ලං කවුරක්වත් නැහැ හොරු නැහැනේ කියලා බුදියා ගන්න. ඉන්නේ ඒ தත්ත්වෙදි බලනකොට අර පාප කකුසල ධර්ම දුරු කිරීම තමන් ගත්ත ප්‍රයත්නෙමයි පාග ගන්න. තමන් ඊ ගත්ත වෑයම සාර්ථක වුණාට පස්සේ මාර්යා දන්නවා මේ කොටිය බුදිය ගන්නවා කිය. හතියක්. අර ඉබ්බයි හාවයි අතර සටන වගේ පිමි දෙක පහිනකොට ආවට එදෙනවා කිසි ෆයිට් එකක් නැහැ. ඒ නිසා පැත්ත කරලා පොඩ්ඩක් ඔය බුදියන් හිටපම හරි කියලා බුදිය අයින් ඉතින් අර මේ ඉබ්බා ඕනෙදින් තියෙන්නේ එකම වේගෙනේ. ඒකත් ඒ වගේ අහක වැඩිපුර වේගයක් දා කරන්න බෑ නතර වෙන්න බෑ. ඒක උ දිගට දිගට වණු ගන්න. ඒ වගේ තමයි අර දක්ෂ යෝගාවචර මේ විරියා ආරම්භ කතාවේදී ඒ ආරම්භ ධාතුව පහු කරගෙන නික්කම ධාතුව වැඩ කරන ගමන් අනුප්පන්නානම් පාපකාණං අකුසලාණං ධම්මානම් පහ න උප්පාදාය කියන එක අඳුනන්නේවත් නැහැ යෝගාවචර. ඒක පිළිබඳව කියලා දෙන්න වෙන්නේ මෙන්න මෙහිමයි. අපි මේ සාමාන්‍යයෙන් ඒත් කියලා මතු කරගත්ත සන්දර්භයක් තමයි මේ සැප දුක් වේදනා පිළිබඳව. අපි සැප වේදනාට කැමැත්ත සහ දුක් වේදනාව ප්‍රහාණය කිරීම ඒක ඉතින් අපි භාවනා ජීවිත කරනවා එදිනදා ජීවිතේ කාම ලෝකෙත් කරනවා. භාවනා ජීවිතයේදීත් ඉස්සල්ලාම තද බල අරමුණේ හිත පැවැත්වීම වශයෙන් සෑහෙන වීරියක් යොදවලා සෑහෙන දුකක් දරාගෙනයි යෝගාවචරයා නීවරණ ටිකක් අයින් කරගෙන අරමුණට මුණට මුණ දාලා පවත්තගෙන ඉන්න පුළුවන් තත්ිය ඇති කරගන්නේ. ආහනේ ගතිය ඇති කරගත්තට පස්සේ ඒක සාර්ථක වුණොත් ඒ යෝගාවචරයාට අරමුණේ කීකරුකමක් මුණට මුණ දාලා අරමුණ තියෙන ගතියක් සංසිඳීමක් ඒකේ සූක්ෂම භාවයක් ප්‍රනීත භාවයක් වැටෙනවා. වැටුණාට පස්සේ ටික වේලාවක් යනකොට ඒක දිගේ
සමහර විතක පනාලා හුරුණා දැන් මගේ හිතේ කෙලෙස් නැහැනේ අරමුණේමනේ හිත තියෙන කියලා ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් ඒ தත්ත්වය යෝගාචර හොඳට කමඨාන් සුද්ධ කරනකොට කියන්න පුළුවන්. මේ වෙලාවේදී තිබුණේ මේ හිත පිරිහිච්ච තත්වයක් නීවරණ සහිත තත්වයක් කරගෙන කරගෙන යනකොට අරමුණට හිත හිටියා. එතකොට මට අරමුණේම හිත හිටිල්ලේදී අරමුණු රසය අරමුණෙන් මතුවෙන ධර්ම ඕජාව නිසා මගේ ප්‍රමෝදයක් පහලක් පහල වෙලා ඒක දිගේ ගිහිල්ලා වුණ ටික වේලාවක් ගියාට පස්සේ මොකද වුනේ දන්නේ නැහැ. ඊට පස්සේ එක්කෝ හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් යෝගාවචරයා දැන් කමඨාන් සුද්ධ කරගන්න ඕනේ කියන හිත චංචල කම්පන කරගෙන විජහට නැගිටිනවා. මෙතෙන්ට එනකන් නම් දැන් දන්නවා දැන් මොකද කරන්න කියලා. නමුත් ඒ දුක් වේදනා සුඛ වේදනා පහු කරාට පස්සේ නිසිනින්දේ තාවකතර කියන විවේක බුද්ධියෙන් භාවනා කරන කෙනාට දකින්න පුළුවන් දේ තමයි ඊ ගාවට එනව අවදියක් අදුක්කම සුඛ වේදනාව කියලා. දුකක් නැති සැපක් නැති මැදතන. අන්න එතනදී උනට වැඩිය කුසීතලා නිඳට වැටිලා හෝ මේක පිළිබඳව කලබල හිතකින් සැකසහිත හිතකින් මේක ප්‍රශ්න කරන හිතකින් අවුල් කරගෙන හෝ යන කෙනාට කවදාකවත් මේ සැප දුක කියන මට්ටම ඉක්මවන්න හම්බ වෙන්නේ නැහැ. සැප දුක්ඛ තමයි ලෝකේ තියෙන්නේ කියලා සාමාන්‍ය සම්මුතිය. නමුත් නෑ ඒ වගේම තියෙනවා ඒ දෙකෙන් ඉක්මවන්න ඕනකමත් මනුස්සයර තියෙනවා. නමුත් කවදාකවත් කිසි කෙනෙක් ස්වයම්භූව කල්පනා කරන්නෙත් නෑ කල්පනා වෙන්නෙත් නෑ ලෝකේක ඇත්ත. මේ සැප දුක දෙක ගෙවම් කරන්න තියෙන එකම තැන තමයි සැප දුක දෙක නැති මැදපිලිවත හරහා. මේ තුන්වෙනි වින්දනයේ මේක මෝහනීයයි. අන්ධකාරවෝ විත අවිය අවිභූතෝ කියලා සඳහන් කරတဲ့ එක අන්ධකාරයේ වාගේ එක මෝහනීය තත්ත්වයක් තියෙන. එතෙන් එනකොට අපි නිඳට වැටෙන නැත්නම් සැකවත් කරගන්න. කවදාකවත් එහා පැත්තේ යන්න බෑ. එතෙන් අපිට විවේකී මේක පුහුණු කරන්න මේක වශී කරගන්න මේකත් එක්ක යාළු වෙන්න ඕනෑ කියලා මේ අදුක්කම සුඛ වේදනාවේ දැන් මේ තියෙන මේක සැපට දුකට වැඩිය බොහොම ප්‍රණීත දෙයක්. අත් අම්මා අපාවත් අත්දකපුන දෙයක්. මාමවත් මීට කලින් අත්දකපුන දෙයක්. දැන් මේක රකින්න ඕනෑ කියලා. ඒ අදුක්කම සුඛ වේදනාව පවත්තන්න පුළුවන් කියලා කියන්නේම නිවන දන්න කෙනෙක්. නැතිගෙන විහිං මේක අවුල් කරගන්න. ඒක රජ කෙනෙක් කිව්වලු කවුරු හරි බඹයක් දිග මකුළු දැලක් ගෙනාවු කෙනෙකුට ඇතෙක් බට වස්තු දෙනවා කියන්නේ. ඉතු මිනිස්සු විජහාට ගිහිල්ලා හැම මකුළු දැලම කඩන රජුගේ ගාඩ දුවගෙන එනකොට අර බඹේ කැඩෙනවා. කිසිම කෙනෙකුට බැරි වුණාලු විවේකීව රටේ තියෙන බඹයක් දිග මකුළු දැල රජුරවන්න ප්‍රදර්ශනය කරලා ඒ රාජ සම්මානය ලබන කුලප්පු. ඉතු විනාඩියෙන් රටේ මකුළු දැල් සේරම ඉවරෙන්නේ. ඔක්කොම ගිහිල්ලා කඩාගෙන එනවා දුවගෙන එනවා අනිත් එක නඩ ඉස්සලා මකුළු දැලපෙන එතකොට කැඩෙනවා. අන්න ඒ වාගේ මේ ආයාසයේ තොරව ආයාසෙන් තොරව ආයාස කරන තියෙන සැප දුක දෙකට ඒ දෙක ගෙවුවට පස්සේ හම්බෙන මේ අදුක්කම සුඛ අඳුර නැති එකත් මේ වීරියේදිත් ඇති වෙන නෝපන්නා වූ අකුසල ධර්ම පිළිබඳව හිත දැනගෙන ඒක තවදුරටත් අකුසල් නොයිපද වීම සඳහා නැත්නම් මේ තේ නඩත්තු කිරීම සඳහා කුසලතාවය වීරිය අතින් තාම බොළඳයි කිව්වම මොන්ටිසෝරි පන්ති මේවනේ මේ ඇති කරගත්ත අකුසල් කුසල් නැති අපි නැත්තම් හිතමු අකුසල් නැති අනුප්පන්නණං අකුපාපකාණං අවසලණං ධම්ම තත්වය දන්නේ නැති නිසා මේකට වැටුණාට පස්සේ අපි නිකන් කටුගේට දඟ ගෙඩකට වැටුණා වාගේ හරි වෙහෙසකර තත්වයකටපත් වෙනවා. මොකද සංසාරේ පුරාම තටමන එකනේ කරලා තියෙන්නේ. සංසාරේ පුරාම හැප්පෙන එකයි කරලා තියෙන්නේ. කුසල් කරන්න හරි අකුසල් නැති කරන්න හරි දඟලලා තියෙනවා. ඒ නිසා අකුසල් නැති තත්වයක් ආවට පස්සේ අකුසල් නැත්ත්වේ මේකයි කියලා දැනගත්තේ ඒක ඉන් නිවනට තමයි දෙවුනේ. ඒ නිසා කියනවා හැම කෙනාම විමුක්ති සතන් කාමියෝ. හැබැයි එක ගෝතේක්වත් නැහැ. එක මේ මෝඩේක්වත් නැහැ. විමුක්තිය ලැබුණාට පස්සේ විඳින්න ඒකේ තටමන කට්ටිය තමයි අපිට හම්බෙලා තියෙන්නේ. විමුක්තිය විඳිනවා විතර බය දෙයක් අපේ ජීවිතේටම නැහැ. යුක්ති සඳහා සටන් කරනකොට යමක් තියෙනවා. ඉතින් සතන් පාට කියේ කියා හා යම්මචන් කියන වැඩක් තියෙනවා. හා මෙන්න තියෙන විමුක්තිය ගණන් කියන්න බලන්න. එකෙකුට පුළුවන් ද බලන්න එක තැනකට ලවාටලා ඉන්නේ. ඊගා විමුක්ති සටනවත් අඩු ගන්න ඕනේ. ඒ නිසා පාප කකුසල ධර්ම අඳුනලා දීලා ඒකට ක්‍රමවේදය කියලා දීලා පාප කකුසල ධර්මයේ දුරු කිරීම සඳහා කටයුතු කරන කෙනෙක් පුංචි ලේසි කියන්ට දෙමේ මම මේ හදාන්නේ කරත හැකි. මට වචෙන් කියයි මට කියයි දවස් 7ක් මට දෙනවනම්
සාමාන්‍ය ලුණු මිටි කන මොලේකට කියලා දෙත හැකි. නමුත් හතේව හතක්වත් බෑ. ඔය නු අනුපන්නාව අනුපන්නානම් පාපකානම් අකුසල ආනන්දම්මානම් නෝපාදාය කියනකොට කිසි කෙනෙකුට ඉන්න බෑ. මොකද මේ තරම්ම සංසාර ප්‍රයත්න කරපු සංසාරයක් අපිට හම්බෙලා තියෙන්නේ. මෙච්චර කල්ම කෙරුවේ මේ කොහොල බවත් එක ශ්‍රී ලංකාවනෝ වගේ අර අහක තියෙන දෙයක් එක දඟලලා අවුල් කරගෙන එතකොට අර විවේක තැන දුන්නාට පස්සේ ඒක නිකන් කටු අයින වගේ කුඩල්ල කොට උඩ තිබ්බා වගේ අඳුරටමයි යදින්නේ තෙතමනේ තමයි යදින්නේ අනී අකුසල ධර්මලු තියෙන හැටි මේක තමයි සුද්ධම නිර්වචනේ අකුසල කියන එකට කොච්චර කුසලතාවයක් වෙන්නුවත් ඉන්න බෑ පිසුදු දුන්නාට පස්සේ විවේකය දුන්නාට පස්සේ නිසද්දාවි දුන්නාට පස්සේ කටු අනිනවා දරන්නම බෑ අඩු ගන්න මේක මොකද්ද කියලා ලියලා බලන්න හරි ආසාව තියෙනවා පහුල් කාලා බලන්න හරි ආසාව තියෙනවා ඒ කෙම්ම අර අනුපන්නානං අකුසල ආනන්දම්මානං කියන එක කෙලසෙනවා ජීගනිසා තෑග්ග දෙන එක නෙමෙයි වැදගත්කම තියෙන තෑග්ග බාර ගන්න එකයි ඕක හැබැයි අපේ ප්‍රසිද්ධ ප්‍රස්තාව පිළිරුවා තෑග්ග දෙනවට වැඩිය වටිනවා තෑග්ග බාර ගන්න එක එහෙම නැත්නම් තවත් කියමනක් කියන්න පුළුවන් උපේන එක නෙමෙයි ප්‍රශ්නේ උපේපුදේ අරසා කරන එක විශේෂ මිනිස්සු හරි අමාරුවෙන් තමයි කීයක් හරි උපයගත්තේ ඒ උපේපුදේ පුදුමාකාර විදිහට අරසා කරා. අද පුදුම කහබාසිනිය ලෝකයක් තියෙනවා. එවැනි මේ પરම්පරාවල් හතක උපේපු නැතරම් උපේනවා. නමුත් හතක් නෙමෙයි හතේව හතක් කරන තරම් වියදම් කරනවා. මේ ජීන්තුවට හැමදාම හිඟමනේ තමයි. ඉතින් සමේ උත්හාන සම්පත්තියක් වශයෙන් හම්බෙන්නේ මේ කෙලස් නැති தত্ত্বය. අනාරම්මන හිත, අසංගෝහාරික හිත රකින්නයි කියන එක අමාරුයි. ඒකේ පුද්ගල දෝෂයක් නෙමෙයි මොකද සංසාරේ පුරාම විව්‍යාපාර කරලා සංසාරේ පුරාම අඩුවන්නේ පිං කරන්න හරි තටමලා තටමලා දැන් එක තැනක තිබ්බහම ඉන්න බැරි නිසා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝප්පාදාය චන්දං ජනිත වායමති විරියං ආරපති චිත්තම් පග්ගණ්ණාති පදාති කියන එක බොහෝම ගැඹුරුයි හැබැයි ඉතින් සතුටු වෙන්න කියනවනම් මේ ඔක්කොම ගාව තියෙන බව නම් කීයකින් මේ සෑම කෙනෙකුට මෙතෙන්ට යන්න පුළුවන්කම තියෙනවා නමුත් බොහෝමත්ම කලාතුරකින් තමයි කෙනෙක් මේ මේකයි මේ තියෙන්නේ කියලා අඳුනගන්න. අඳුනගන්න එක වෑයමින්. එතන වෑයම කියලා කියන්නේ තටමන එක නෙවෙයි. එතන වෑයම කියලා තියෙන්නේ අන්ත දෙකට වැටෙන්න දෙන්නේ නැතුව හිට මේ වෙලාවේදී නින්දට වැටෙන්න දෙන්නේ නැතුව සැකයකට භාජනය වෙන්න දෙන්නේ නැතුව මේ තමයි මේ නිවනට යන්න ඉස්සලා හම්බෙන මේ පිරිසුදුකම. නීවරණ නැති தত্ত্বය අරමුණත් එච්චර ප්‍රසිද්ධ නැහැ. නමුත් හිත කුලං වදින්න තැනකපත් වෙන පහන් දැල්ල වගේ තියෙනවා. ඒ ධර්ම කොටාස වැටෙනවා ධර්මයේ තියෙන ධර්මතා වැටෙන අවස්ථාවේ මේ තියෙන මේකෙදි ඉතින් නිතරම මේක බාධා කරගන්න තු සතතාභ්‍යාස වශයෙන් මේක මතුවෙන්න නිසිනින්දේ මතුවෙන්න දෙන එකයි යෝගාවචරකම කියන්නේ. ඉතින් මේක තමයි මේ සමතෙන් එහාට ගිහිල්ලා විපස්සනාවෙන් පමනක් දසනා පහතබ්බා කියන එකටත් මේක අර්ථකථනය දෙන්න පුළුවන් මේ தത്വෙට ආවට පස්සේ මේක එහෙමම වෙන මොනවාක්වත් නොකර මේක දිහා බලාන ඉන්න පුළුවන් නම් ඉතින් අபிසල්ලේකිතාය වෙනවා චේතෝ විවරණ සප්පාය එනවා තමයි තේරෙනවා මෙහෙම විවේකී වෙනකොට වැඩියක්ම තමන් අවුස්සන්නේ නිදිමත නිසාද වැටෙන්නේ හිතවිලි නිසාද ඇවිස්සෙන්නේ එහෙනම් මොන වගේ ධර්මතාවයක් නිසාද මට මේක දරා ගන්න බැරි කියන එක තමන්ම දැක ගන්න ඕනේ බුදුහාමතෝ හිටියානම් අනේ උන්වහන්සේගේ තියෙන අර ආසය අනුසේ ඥානෙට වැටෙනවා. අද කවුරුවක්වත් නැහැ. විවේක බුද්ධියෙන් ඉන්නකොට තමයි තේරෙන්නේ ආ මෙන්න මම නැගිටින්න හේතු වෙන්නේ මෙන්න මේ කාරණාවයි කියලා. අන්තිම හිත වැටිච්ච වීර්ය නැතිම වෙච්ච පරාජිත වෙලාවේ ඔන්න තමන්ගේ හතුර පෙනී හිටියා. ඒක අඳුනගන්න එකයි. ඒක මේකයි කියලා දැනගන්න එක තමයි ඊගාව සත්න සඳහා සටම් පාටේ වෙන්න ඕනේ අපි. එනිසා අනුප්පන්නාන පාපකාන අකුසලන ධම්මන න උප්පාදාය කියන එක බොහොම ශාස්ත්‍රීය වැඩක්. ඒ වගේම තමයි උප්පන්නාන පාපකාන අකුසලන ධම්මන පහානාය කියන එක උපන් අකුසල පාපක ධර්මයේ ප්‍රහාණය කියන එකත් අමාරුයි ඒ වුණාට අනුන් කෙනෙකුට යන්තම් හරි උදව්වක්වත් කරතයි. මේ ශබ්ද නැත්තනක් ඇති කරලා දීලා හරි එහෙම නැත්තම් මේ වේදන නැති වෙන්න මේ සක්මන් කරන්නට ව්‍යාපාර ව්‍යායාම කරන්න හරි එහෙම හරි කරලා හිත විනවන මේම ගණන් කරලා හරි කමන්නේ නැහැ කියලා ක්‍රම හරි කියලා දෙන්න පුළුවන්. නමුත් මේ අනුප්පන්නාන පාපකානං අකුසල ධම්මාන න උප්පාදාය කියන එක මොනම තාලකින්වත් කියලා දෙන්නත් බෑ කර දෙන්නත් බෑ. ඒක ඉතින් අර
ආශ්‍රේක වතුරේක ළඟට ගෙනියන්න පුළුවන් ඒකට හොවන්න බෑ ඒකට අස්ව භාෂාවෙන් කියන්නත් බෑ බීපං කියලා ගෙනියන එක නම් ඔය නාස්ලනුවක් දාලා කොනේ කරි ගෙනිතයි මොකද කට කලියාව දාලා අස්සේ කරි ගෙනිතයි එනොත් ගෙනිත පස්සේ බොන් නැත්තම් මොන කරන්නේ අන්න ඒ වගේ අපිට තියෙන්නේ මේ ලැබිච්ච සැපත ලැබිච්ච අවස්ථාව තියෙන සුන්දරත්වය දැක ගන්න බැරි කම එනිසා වීර්ය ගැන කියලා දෙනකොට මේ අවස්ථා තුන ඊට වැඩගත් අධික වීර්යයත් මන්ද වීර්යයත් අතරමැද අවස්ථාවක් කියන එක මේකදී මුලදී යෝගාවචර ගොඩාක් වෙලාවට කරන්නේ අධික වීර්ය ජීවිතයේ පටම වයසේ භාවනා කරන තරුණ පිරිසකෙත් තියෙන අධික වීර්ය එයත් ඉක්මනට බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඉක්මනටම රණ්ඩු කරලා මේ අරමුණ කීකරු කර ගන්න හදනවා අසාර්ථක වෙනවා කියන එක නෙවෙයි නමුත් අසාර්ථක බව වැඩි කොහොම කරලා කරලා තමයි තේරුම් අරගන්නේ ආයුධයක් තියෙන එකේ හයියම නෙවෙයි ඕන කරන්නේ ආයුධ ශිල්පයක් අවශ්‍යයි ආයුධයට අත සුක නම්ය කර ගන්න ඕනේ කර්මන්නේ වෙන්නේ එතකොටයි කඩුව කැපෙන මට්ටම නෙමෙයි යුද්ධෙන් දිනනවා කියන්නේ. කපුව කැඩුව කැපුණට ඒක හරියට අත සුක නම්ය කරගෙන පලියත් එක වැඩ කරනවා තමයි සතුරගේ දුර්වල කන්දක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි මේ වීර්යචෛසිකයක් ගොඩක් තියෙනක නෙමෙයි අවශ්‍ය කරන්නේ. ඒක හරියට යොදාගත්තට පස්සේ යම් ප්‍රමාණයකට තදමාරු වෙන්න පටන් අර ගන්නවා. අන්න ඊට පස්සේ ඒ වීර්යයෙන් වීර්ය අවශ්‍යයි. මේ දැන් තියෙන්නේ හිස් ඉදමක්. ඒ වෙලාවේදී දකින්න ලක්ෂණ තමයි ඒ තමන්ගේ හිතට ඒ වෙලාවේ රූප සම්බන්ධ කරන ඇහි ක්‍රියාකර්මාන්තයක් නැතුව යනවා. ශබ්ද සම්බන්ධ කරන කණේ සම්බන්ධතාවයක් නැති වෙනවා. ගන්ධ සුවඳ සම්බන්ධයෙන් නාසයේ ක්‍රියාකාරීත්වයක් නැති වෙනවා. වචන කතා කිරීමෝ රස බැලීම සාකච්ඡා සම්බන්ධයෙන් කටේ දිවේ සම්බන්ධතාවයක් නැති වෙනවා. ආස්වාද ප්‍රසවාස කරන කෙනා නම් ආස්වාද ප්‍රසවාස හා කාය අතර සම්බන්ධතාවයක් නැති වෙනවා. පිම්බි මෑකිලිම කරනවා නම් පිම්බි මෑකිලිමත් නැති වෙලා හොඳට තැම්පත්කමක් එනවා. එතකොට මේ සේරගේම එකතුවක් වාගේ මුළු කයම වැටහෙන නැත්නම් මුළු භවයම වැටහෙන ඉන්න බව නොමරිච්ච බව නිින්ද ගිහිල්ලා නැති බව ක්ලාන්ත වෙලා නැති බව වැටහෙන තත්වය ඊටාමත්ම වැදගත් තත්වයක්. නිවන් දැකපු එකක් නෙවෙයි. නමුත් නිවනට යන්න ඉසලා යෝගාවචර වැටහෙනවා මෙතන දැන් කෙලස් කියලා ගන්න දෙයක් නැහැ. සතිය තියෙනවා නිසා සතිය වග බලා ගන්නවා අලුතෙන් එන්නේ නැති වෙන තාලෙට. වීර්යයත් වැඩ. ඒ නිසා වීර්ය කාවල් මුර කාවල් දාලා තියෙනවා. ඇතුළත දැන් බලකොටුව අරසයි. නමුත් මේ ආරසක தત્ත්වයේ තියේදී නිින්දට වැටුනොත් මොකද වෙන්නේ? පාලුගේ වලම් බින්ද වගේ ආය කෙලස් වලට ඉදේනවා. එහෙම නැත්නම් මේ දැන් මම ඒකට කමටහන් සුද්ධ කරන්න මට දැන් අරමුණු පේන්නේ නැහැ. මොකද කරන්න ඕන මොනවද මෙනෙහි කරන්න ඕන කියලා අපි හිතට සක කංඛා යොදා ගන්න පටන් අරගත්තොත් අර ලැබිච්ච එක කිසියෙට බුද්ධියට සින්න වෙන්නේ නැහැ. එචා මෙතන කංඛා විතරණ විසුද්ධිය කියලායි මේකේ ඔය මේ විසුද්ධි මාර්ග විසුද්ධි ක්‍රමයේ පෙන්වන්නේ. ඒ කංඛා විතරණ විසුද්ධියට යනකොට අපිට තේරෙන සිද්ධ වෙනවා මේ தත්ත්වයට ආවට පස්සේ අනුප්පන්නාන අකුසලාන ධම්මන න උපාදාය කියලා මේක මට පැයක් දෙකක් තුනක් ආදි වශයෙන් දිගට පැවැත්වීමේ වීරියක් ඕනේ. වීරියට වීරියකෙන් නම් කිව්වට එතෙන්දි කරලා තියෙන මේ ලැබිච්ච සම්පත්තිය බාධා නොකර ගැනීමේ தත්ත්වය. ඊට පස්සේ තමයි අනුප්පන්නාන කුසලානන්දම්මාන උපාදාය චන්දංජනිති වායමති විරියං ආරපති චිත්තම්පක් ගන්නාති පද. ඊට පස්සේ තමයි මේ විපස්සනා ඥාන පහළ වීමක් සිදු වෙන්නේ. එනිසා සම්මසන ඥානෙ දක්වාම මේ කෙරෙන වැඩවල තියෙන්නේ විපස්සනාවට පාදම සකස් කිරීමක්. ඊට පස්සේ ඇති වෙන උද්‍යප්පේ ඥානෙ තමයි ඉස්සල්ලාම විපස්සනාවට අපි නියම විපස්සනාවට පාතබීමක් කරන්නේ. ඉතින් අර සම්මසන අවස්ථාව එනකොට අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා සෑහෙන දුරට මතුවෙනවා. අරමුණ බොහෝ ගෙවි යන තත්ත්වය ඇති වෙනවා. සම්පූර්ණ වටහා ගන්න බැරි තත්ත්ව වෙනවා. ආයෙත් අරමුණ එනවා. ආයෙත් අරමුණ නැති වෙනවා. ආයෙත් ඇඟ නලිනවා. ආයෙත් ඇඟ තැම්පත් වෙනවා. ආය සද්ද ඇහෙනවා, ආය සද්ද නැහැ යනවා, ආය තිතවිලි යනවා, ආය තිතවිලි නැතු යනවා. උන්නෝ දෙක මැද නිකන් රත්තරණක් සුද්ධ කරන ඒ ආචාර්ය වගේ ගින්නට දානවා, වතුර දානවා. ගින්නට දානවා, වතුර. ඉතින් මේක මේ වෙහෙසක්, මේක මහා කරදරයක්, මේක මහා මේ කෙනහිල්ලක් කියලා බාරගත්තොත් උන් දෙකේ කෙලස් කැපෙන්නේ නැහැ. මේ කෙනහිල්ලක් නෙවෙයි, මේ තමයි මේ රත්තරනේ මල හරින හැටි. අන්න ඊට පස්සේ තමයි වතුර දෙමීම සිදු කරන්නේ. රත්තරන් වතුර දෙමීම. කෙලස් කුණු ගන්න තියෙද්දී රත්තරන් වතුර දාන්නේ. අන්නේ ඒක තමයි ඊට පස්සේ අනුප්පන්නානම් කුසලානන්දම්මානම් උපාදාය
නූපන්නෝ කුසල් ඇති කිරීම සඳහා ඒ නිසා අපි කියනවා ආගමේ තියෙන කුසල් කරනවයි කියන එකත් තියෙන්නේ. පින් කරනවයි කියන එකක්. පින් කරන්නේ ඉස්සල මේ භාජනේ පොඩ්ඩ සූද කරගන්න ඕන. දෙනක් ගාඩු කියලා කිරි ගන්න ඉස්සල බුරුල්ලයි පතපැත්ත හොදන්ටි කරගන්න ඕන. ඒ වගේම ගෙනියන භාජනේ හොදන්ට ඕන. ඊට පස්සේ අත් දෙක හොදලා ඊට පස්සේ තමයි අර පිරිසුදු භාජනේට කිරි ටික දෝවගන්නේ. එතකොට ගී ගමන් අර ගොම ගොඩේ අර පරණ භාජනේ රෙම දාලා අතත් හොදන්න නැතුව කිරි ගත්තොත් ඒ කිරි කලෙයයි ගොම කඳුලක් වටනොත් ඇති. මුත්‍රා කඳුලක් වටනොත් ඇති. ඔක්කොම ගල් ගහනවා. ඉතින් තමයි මෙතන තියෙන කලවම. කෙලෙසුයි නික්ලිස් තත්වයේ කලවම් වුණාට පස්සේ ඉතින් කොච්චර කෙරුවක්වත් ඒකේ පිරිසුදුක් ගන්න බෑ. ඒ මෙහෙම නැතුවත් බෑ. එහෙම නැතුව කියන්නේ කුසල අකුසල දෙක තේරුම් ගන්න මේ දෙක නැති ලෝකයක්වත් බෑ. මේ දෙකමත් අවශ්‍ය බව තේරුම් ගන්න එක තමයි මේකේ තියෙන වටිනා දේ. කුසීතකම අත්‍යවශ්‍යයි වීර්ය තේරුම් ගන්න. වීර්ය අත්‍යවශ්‍යයි කුසීතකම තේරුම් ගන්න. මේ දෙකම තේරුම් ගත්ත දවසේ ඒ පුද්ගලයාගේ මේ අනුපන්නාන කුසලාන ධම්මාන උපාදාය තමාද දල් කුසල චන්දං ජනිතී වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්ණාති පදාති කියන අපේ මේ තුන්වෙනි සම්මප්පදාහණයට යනකොට කියන්න තියෙන්නේ කුසීතේන කම්පතිති සති බලං කියලා කුසීතකම හොඳටම වැටෙනවා. දැන් තේරෙනවා මේ අරමුණු නැති වෙගෙන යනකොට ඇඟ සීතල වෙගෙන යනකොට මේ හිත එකතෙන් වෙනකොට දැන් මේක වෙලාවක ඩොක් ගාලා ගැසිලා හැරෙන වෙලාවල් එනවා. විස්තර කියා ගන්න බැරි තරම් ඉඳ ආවට සැලෙන්නේ නැහැ. ඒක මේ මගේ වැරද්දක් කියලා බාරගන්න මේ කෙලෙස් ස්වභාවය තේරුම් ගන්න. මේ කුසීත ස්වභාවය කියලා තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන ඊ ගාවටත් ගත්ත ඡන්දය අත අරින්නේ නැහැ. නිින්දෙන් ආවට පස්සේ ආය අලුතෙන් ඉපදිච්ච කෙනෙක් වගේ ආය වැඩ භාවනා කරගෙන යනවා. එහෙම කරනට ආය නිින්දට වැටෙනවා. ආයෙත් ඒ වගේම මේ අතහරින නැතුව දුර නික්ෂේප කරන තු දිගට කරන්ට නම් මේ සතියේ ඒක රස භාවයක් එන්න ඕන. සතියේ ඒක රස භාවය කියලා කියන්නේ කුසීතකමටයි වීරියටයි දෙක අතරමැද සම ඒකට කියන්නේ සම වීරියටත් සම්ම එක්ක දැනීමක් අවශ්‍යයි. එකාකාර දැනීමක් අවශ්‍යයි. තදුපග වීරිය වාහනතා කියලා තියෙනවා මේ අධික සමාධියට යන්න දෙන්නේ නැතුව අධික වීරියට යන්න දෙන්නේ නැතුව අධික සද්ධාහට යන්න දෙන්නේ නැතුව අධික ප්‍රඥාවට යන්න දෙන්නේ නැතුව ගැළපෙන ප්‍රමාණයේ වීරිය පැවැත්වීම සතියත් එක්ක අත්වල් බැඳගෙන විවාහ වෙලා කරන කටයුත්ත. එතෙන්ට එනකොට නම් යෝගාවචරයට අමානුෂික සැපයක් ඇති වෙන්න පටන් ගන්නවා, රතියක් ඇති වෙන්න පටන් ගන්නවා. මේක මෙතෙක්කල් සංසාරේ නොවිච්ච දෙයක් කියලා ඒ කියන වීරිය හරියට අර මැද මට්ටමේ කුසීතකමට යන්න දෙන්නේ නැතුව අධික ඇවිසිල්ලකුත් නැති වීරිය ගොක් සරල සමාන්තරයි සතියත් එක්ක ඒකට ඒ වීරියට මුළු භවයම මුළු ජීවිතේම මුළු පංචස්කන්ධෙම එක ගුලි වෙලා ඒක රස වෙලා තමයි තේරෙන්නේ. ඒක ඉතින් අර වීරියෙම නේකුත් නෙවෙයි දැනුමෙම නේකුත් නෙවෙයි ප්‍රාර්ථනාවෙම නේකුත් නෙවෙයි සියල්ලගෙම නේ එකක්. ඒක ආවට පස්සේ නම් තේරෙනවා අපි මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දී කියලා යම් කිසි කෙනෙක් කියන හදනවා නම් ඔන්න ඕකට කී හැකි. ඒ පුද්ගලයාට තේරෙනවා තීන තාක්කල් මේ సంతානේ කෙලසෙන කෙලෙස් මම නිසාමයි. කවුරුක්වත් නිසා නෙමෙයි. කෙලසෙන හරියක් කෙලසෙන්නේ මේ දැන් මයි. මෙතනමයි. ඊයේ කෙලසීමක් කියන එකත් බුද්ධ සාසනයේ කෙලසීමක් ගණන් ගන්න බෑ. වෙන තැනක කෙලසෙනවයි කියන එක ගණන් ගන්න බෑ. මම දැන් මෙතනමයි. ඉතින් එහෙමනම් අපි සතර බලධාරීනේ. අපිට ඇති වෙන සේරම කෙලස අපේ අතේ ඔක්කොම අතින් අයින් කිරීමත් අපේ අතේ. අන්න එතකොට එනවා සමරස භාවයක්. එතකොට සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියනවා සමරස වෙනවා. ඇහ කන දිවනාසය කය මන කියන ඉන්ද්‍රිය ධර්ම සමරස වෙනවා. කුසීතකමයි පිරිය වැඩිකමයි මැද හිතයි සමරස වෙනවා. සැපයි දුකයි අදුක්කම දුකයි සමරස වෙනවා. තේරම සමරස වෙනකොට හරියට පොළොස් ඇඹුලක ඔක්කොම පදම හරි ගියාම සුවඳක් රසක් අතර මිරිකනකට ගාන පොඩි වෙන ගතියක් ලස්සන රංගුවන් පැහැයක් අන්නේ ගතියක් එන අන්නේ පදමෙන් පටන් අර ගන්නවා. ඒක මගේ නෙමෙයි. ඒක Tamanta අයිති ජානක ධර්මමය මේ දායාදයක්. එතෙන්ට එනකම් මේ පදම් කිරීම තමයි යෝගාවචරය මේ කල් ගල්වල පාරක පරණ ජරබර වෙච්ච බර කරත්තයක් අරගෙන යනවා වගේ ජරබරස් ජරබරස් ගහලා එහාට තැලි තැලි මෙහාට තරෙන් තරෙන් ශබ්ද කර කර යන්නේ. ඊළඟ දවසක මේ වීර්ය ආපු දවස තේරුම් අර ගන්නවා මේක මනුස්සකමට ගන්න පුළුවන් වුණාට මෙතෙන්ට ආවට පස්සේ මනුස්සත්වෙ ඉක්ම වෙනවා. මේ ඉන්දිය ධර්ම ඉක්ම වෙනවා. ආනේ වීර්ය ආවට පස්සේ තමයි ඒ මේ
උපයාගත්තා වූ කෙලෙස් ආපසු අත නෑර බුද්ධියට සින්න කර ගැනීමේ භාවනාව පරිපූර්ණා කියන විදිහට භාවිත බහුලීගත තත්ත්වයට යන්න ඉස්සලාම අර තුන්වෙනි මට්ටමේ සමාදන් වෙන්න. සමාදන් වුණාට පස්සේ මේ පුද්ගලයා ඉදිරියට යන්න පටන් ගන්නවා. ඇත්තම කියනවනම් ඉංගහට වීර්යයක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ අර ගැම්මට තමයි යන්නේ. දෙකේදිත් තුනේදිත් වීර්ය බොහෝම අඩුවෙන් පාවිච්චි කරනවා. එකේදී නම් පළවෙනි ගියරකේ වගේ හරියට තෙල් පිච්චෙනවා වීර්ය පාවිච්චි කරනවා. දෙකේදී සමබර වෙනවා. කුසල් උපදින්න පටන් අර ගන්නකොට ලැබිච්ච සැප විඳගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. හතරට යනකොට නිකන් වාහනයක තියලා ගෙනියනවා වගේ. ධර්ම රතේ තියාගෙන නිවන දිහාට නිස්සද්ද ගමනක් ගෙනියනවා වගේ යන පටන් ගන්නවා. ඒ පුදුලයි. එතකොට වීර්ය ගැන කතා කරන්නේ අමුතු සාහිත්‍ය. එතකොට පේන්නේ වීර්ය කර දෙන සම්පත්තියක් විදියට. කුසල අකුසල දුරු කිරීමේ වීර්ය මුල් වීර්ය හරීම මේ වියදම් අධිකයි. හැබැයි මේ ඉන්න හුඟ දෙනෙක් දැන් ඒ ටික කරගෙනයි තියෙන්නේ. දන්නේ නැත්තේ අර ඊගාව තත්ත්වන් වලට එනකොට தත්ත්වෙට ගැළපෙන தත්ත්වෙට තරම් වෙන ආකාරයට ඌව ආරසා කිරීමේ ශක්තිය දන්නේ නැති නිසා අපි නැවත නැවතත් එක්ක පිරිනව නැත්තම් පිරිුණයි කියලා හිතාගෙන හිතාගත්ත ගමන් ලාමක වැඩ වෙනවා. හිතාගත්ත ගමන් වංචනික ධර්ම වෙනවා. අපි සම්පූර්ණ මේ කරගෙන ඉන්න රහතන් වහන්සේලා කියන හැඟීමෝගේ කටයුතු කරන ගත්තොත් මේ අදිමාන්‍යයක් දෙන්න හදනවා නෙවෙයි. එතකොට අපි අදින් කෙලෙසන ප්‍රමාණය අඩු වෙනවා. අපි වෙච්ච දේ ඕනෙයක් වෙච්චාවයි කියලා ඊගාට හැදෙන්න උත්සාහ කරනවා. මේක තමයි වීරියවන්තයාගේ ලක්ෂණය. විරියවතෝපන කිං නාමන සිජ්ජති මොනවද උන්දට විඳගෙන යන්න බැරි. කවම කවදාකවත් පිටකෙනගෙන අපේක්ෂාවක් නැහැ. හෙට කියලා චිත්තක්ෂණ වෙනසක් නැහැ. වෙන තැනක කියලා අපේක්ෂාවක් නැහැ. මෙතනමයි දැන්මයි මමමයි. ආනේ වීර්ය තමයි අපි මේ කුචීතකමටත් අධික වීර්යටත් දෙක මැද සමබර කරන්නේ. ඒ නිසා මේක අපි නිතරම සාකච්ඡා කරන මාතෘකාවක්. ඒ වුණත් විරි ආරම්භ කතා නිතරම ඇහෙන සලසණ්ඩේ කියලා තියෙනවා. ඒක මේ අකිච්චලාභී අකසිරලාභී නිකාමලාභී විදිහට ලැබුණොත් විතරයි යෝගාවචරයට නිසින්ින්දේ මේ කරගෙන යන වැඩ වලින් හරි මැද මාස තෝරගන්න පුළුවන් වෙන්නේ. ඒ කිය ඒක තෝරගත්තට පස්සේ ලොකු වගකීමක් තියෙනවා. තෝරගත්තේ නැති අයට ඒක කියලා දෙන එක ඒක වගකීමක් නෙවෙයි ඉබේම කරන දෙයක්. ඒක තමයි ශාසනයේ පවතින ක්‍රමය. එනිසා අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් අපි දැන් සෑහෙන ආයෝජන කරලා තියෙන මේ මැද හරියට සමබර භාවය රැකගෙන ඒකටට ගිහිල්ලා ආදර්ශයක් වෙහිලා අනික් අයටත් ඒකට ආදර්ශයක් ඇති කරගෙන විරි ආරම්භ කතාවක් මිස කුසීත කතාවක් කරන්න එපා. එහෙමනම් නොකර ඉන්න එක හොඳයි. අර බුරුමේ පඬිස්සාංශ කිව්වේ එහෙනම් ගිහිල්ලා බුදිය ගන්න එක ඊට වැඩිය හොඳයි කියලා. මොකද ඒකට දෙවැන්නේක් සම්බන්ධ වෙන්නේ නැහැ නේ. කවදාකවත් බුදියන එක හොඳ වැඩක් නෙවෙයි. නමුත් මේ විරි ආරම්භ නැති අනම්මනම් කතා කරන්න ගියාම උහුමිට දෙන එකනත් අහු වෙනවා. ඊට වැඩිය හොඳ බුදිය ගන්න එක. නම් හොඳම වැඩේ තමයි තමන් ඒ තමන්ගේ විරි ආරම්භ කරලා ගාඩ කරන ගමන් ආදස් දෙන ගමන් ඒ කරනවා නම් කරන්න විරි ආරම්භ කතාවක් නැත්තම් නොකර නිකන් ඉන්න එකයි තියෙන්නේ. ඒක නිසා මේක අபிසල්ලේ කිතාවක් කුසල් උගලවා දැලීම අකුසල් උගලවා දැමීමක් චේතෝ විවරණයක් තමන්ගේ හිතේ තියෙන අඩුපාඩුකම් පෙන්වා දැක්වීම ඒ සඳහා කළ යුතු මේ දසකතා වස්තු තමයි සරුවචාන්සේ සඳහන් කරන්නේ නොපැසවන ලද චේතෝ විමුක්තිය පැසවා ගැනීම සඳහා නොමුහුකුරවා ගියා වූ චේතෝ විමුක්තිය මුහුකුරවා ගැනීම සඳහා ඉන් සියලු දෙනාගම පරමාර්ථය ඒකනම් ඒකට මේ තියෙන දේවල් එකලස් කර ගැනීම මිස දේවල් වල අඩුවක් පේන්න නැහැ. ඉන්ශාසීල් දිනාට මේ කල්යාණ මිත්‍ය ඇසතුලින් බණ ඇසීම තුලින් තම තමන්ගේ සීලය තුලින් මේ පදම මේ එකලස වාවහ වැටහිලා ශාසනයට අත්‍යවශ්‍ය කරන්නා වූ ඒ විවසනා ඥාන තමන් තුලිනුත් පහල කරගෙන අනුන්ටත් උදව් කරගෙන එහෙම නැත්නම් අභ්‍යන්තර ශාසනය තනාගෙන බාහිර ශාසනය තනාගෙන සැනසීමට මේ ධර්ම කොටස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.